नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण शरणयामि। साधु साधु साधु। අපගේ කල්යාණ මිත්‍ර වූ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේ උතුම් නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අප මේ ගත කරන්නේ ගෞතම බුද්ධ ශාසනයේ කලින් කලට උදාවෙන උතුම් වස්සාන සමයක. මෙවර මේ වස්සාන සමේත් මේ පුණ්‍ය භූමියේ උතුම් ධර්මදේශනා මාලාවක් මේ අයුරින් පැවැත්වෙනවා. ඉතින් අද දවසේත් ඔබ අප හැම දෙනා මේ සහසම්බන්ධ වන්නේ ඒ උතුම් වස්සාන ධර්මදේශනා මාලාවේ තවත් උතුම් දහම් වැඩසටහනකට. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පිහිට පිළිසරණ සලසා ගන්නා ශ්‍රාවක පිරිස උන්වහන්සේ කොටස් හතරකට බෙදා දැක්වුවා. එතකොට ප්‍රධාන වශයෙන් බුද්ධ ශාසනයට පැමිණිලා මේ ශාසනය ශාසන බ්‍රහ්මචර්යාවේ යෙදිලා මේ ශාසනයෙන් ප්‍රතිඵල නෙලා ගන්න පිරිස තමයි පැවිදි පිරිස. ඒ පැවිදි පිරිස සංඝයා කියලා සාමාන්‍යයෙන් හඳුන්වනවා. එතකොට ඒ සංඝ පිරිස අතරේ ඉන්නවා භික්ෂු සංඝයා, භික්ෂුණී සංඝයා. ඊළඟට බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් ලෝකේ පහළ වුණාම ඒ බුද්ධ ශාසනයෙන් පිහිට පිළිසරණ සලසාගෙන මාර්ගඵල නිවන් අවබෝධය කරා යන පිරිස තමයි ගිහි ශ්‍රාවක පිරිස. එතකොට ගිහි ශ්‍රාවක පිරිසේ ඉන්නවා උපාසක උපාසිකා කියන දෙපිරිස. එතකොට පැවිදි පිරිසෙන් භික්ෂු භික්ෂුණී, ගිහි පිරිසෙන් උපාසක උපාසිකා, මේ විදිහට සිව්වණක් පිරිස. අද අපි මේ ධර්ම දේශනාවෙන් ඉගෙන ගැනීමට බලාපොරොත්තු වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධර්මයේ හැසිරෙන ගිහි ශ්‍රාවකයා
මේ ශාසනය තුල ඒ ධර්ම මාර්ගයේ දියුණු කරද්දී තමන්ගේ ධර්ම මාර්ගය ගැන සිදු කරන ප්‍රතිවීක්ෂණය ගැන, ඒ කියන්නේ ප්‍රතිවීක්ෂාව. එතකොට ප්‍රතිවීක්ෂාව කියලා කියන්නේ නුවණින් විමස විමසා බලන එකට කියන නමක්. එතකොට අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මය දේශනා කළේ පැවිදි පිරිසට එක ධර්මයක්, ගිහි පිරිසට තව ධර්මයක් වශයෙන් නෙමෙයි. මේ ගිහි පැවිදි දෙපිරිසේ වින්න සිව්වනක් පිරිසටම උන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය දේශනාව තුළ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දේශනා කරනවා. එතකොට ගිහි පැවිදි කියලා අපි වෙන් කළාට ධර්ම මාර්ගයේ දියුණු කරගෙන යද්දී ඒ සියලු දෙනාට පොදු වැඩපිළිවෙල තිබෙන්නේ. ඉතින් ඒ වැඩපිළිවෙලෙදී භික්ෂුවගේ ගමන තමයි පහසුවෙන් ඉක්මනින් යන්න පුළුවන්. ඒ කියන්නේ පැවිදි ශ්‍රාවක පිරිස, ගිහි ශ්‍රාවක පිරිසකගේ ගමන සාපේක්ෂ වශයෙන් ටිකක් සෙමි. ඒ කියන්නේ ගිහි ගෙදර වාසය කරන කෙනාට කටයුතු ගොඩාක් තියෙනවා. ගෙවල් දොරවල් වල ඉඳලා රැකී ආරක්ෂා කටයුතු කරගෙන, දරු මල්ලු හදාගෙන, ඊළඟට නොයෙකුත් සමාජයේ කටයුතු වලට මැදිහත් වෙන ගමන් ගිහි ශ්‍රාවකයා ධර්මයේ පුරුදු කරනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි පුරුදු කරද්දී ඒ ධර්මයේ අභිවෘද්ධිය, එහෙම නැත්නම් ඒ ධර්මයෙන් ප්‍රතිඵල ලබා ගන්න එක සම්පූර්ණයෙන්ම පදනම් වෙලා තියෙන්නේ ප්‍රතිවීක්ෂාව තුල. ඒ කියන්නේ අපි පුරුදු කරන ධර්ම මාර්ගය ගැන, අපේ ජීවිතයේ ධර්මයේ ප්‍රගුණ වෙන ආකාරය ගැන අපි නුවණින් විමස විමසා බලන්නේ නැත්නම් මේ ධර්මයේ දියුණුවක් කරා යන්න බෑ. එතකොට මේ ප්‍රතිවීක්ෂාව කියන එක ධර්ම මාර්ගයේ දියුණු කරන එකනට ආලෝකයක් වගේ දෙයක්, ඊළඟට ඇසක් වගේ දෙයක් ඒක. ඉතින් මේ නිසා මේ ප්‍රතිවීක්ෂාව කියන එක ඉතාම වැදගත් වෙනවා ධර්ම මාර්ගයේ දියුණුවක් කරා යන්න අපේක්ෂා කරන කෙනා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දැන් අපි ගත්තොත් මේ ධර්මය කරා එන්නේ මේ සංසාරේ පුරාවට ධර්මයේ පුරුදු කරපු චරිතයක් නෙමෙයි. සසරේ නොයේ කැල හැප්පිලිම් හැප්පීම් වලට භාජනය වෙලා දුගතිය වැටිලා දුක් කරදර විඳලා යාන්තම් සසරේ රැස් කරන ලද පිනක් දහමක් නිසා තමයි කෙනෙකුට සමහරට බුදු ශාසනය ලැබෙන්නේ. ඔය අතරේ සමහර පිරිසක් අපි ගත්ත බුදු ශාසනයේ මුල් යුගයේ පහළ වෙච්ච ඒ ශ්‍රාවකයෝ අපි ගත්තොත් එහෙම ලොකු පින් බලයක් ඇතිව තමයි සසරේ පුරණ ලද පාරමී ධර්මයන්ගේ යුක්තව තමයි බුද්ධ ශාසනයට ඇතුළු වුණේ. ඒ පිරිස වේගෙන් වේගෙන් මාර්ගඵල අවබෝධය කරා ගියා. සංසාරයෙන් එතෙර වුණා. එතකොට මේ විශාල පිරිසක් ඒ විදිහට මාර්ගඵල ලබ ලබා සසරෙන් එතෙර වෙලා මෙහෙම ඔක්කොම පිරිස නිවන් දැක දැක නිවන් දැක දැක යන ගමනේදී අපි යාන්තම් සමහර විට පුංචි පිනක් ඇතුව මේ ශාසනයේ පිළිසරණ ලබන්න ආපු අය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේකෙදි දේශනා කරනවා, දැන් මේ ශාසනයට කෙනෙක් ඉස්සල්ලා වෙද්දී එයා කුසල් වඩපු කෙනෙක් හැටියට නෙමෙයි ඉන්නේ. කුසල් වඩන්න කැමති කෙනෙක් හැටියට තමයි ඉන්නේ. වඩන ලද ලොකු කුසලයකින් ඉන්නේ නැහැ. කුසල් වඩන්න කැමති කෙනෙක් හැටියට පැමිණෙනවා. එතකොට ඒ කරා එයාව තල්ලු කරන්නේ සසරේ රැස් කරපු පින. එහෙම නැත්නම් සසරේ රැස් කරපු යම්කිසි පුරුද්ද.
ඒකනේ දැන් මංගල සූත්‍රය ගත්තත් තියෙනවනේ පුබ්බේත කත පුඤ්ඤතා කියලා. පෙරකල පින් තිබීම මංගල කාරණයක් කියලා. ඉතින් මේ නිසා මේ සසරෙන් අපට යම්කිසි දෙයක් එන්න ඕන මේකට. කුසලයේ කරා එන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ මේ ශ්‍රාවකයාගේ කුසල් දහම් තිබුණ පමණින් ඒක වර්ණනා කරන්නේ නැහැ කියනවා. ධර්මාර්ගයේ හැසින ශ්‍රාවකයාගේ කුසල් තියෙන්න පුළුවන්. ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව මේ වගේ කුසල් තියෙන්න පුළුවන්. හැබැයි ඒක තිබුණ පමණින් වර්ණනා කරන්නේ. ඒ කියන්නේ පිහිටලා ඒක තැන තිබ්බා කියලා ඒ පමණකින් බුදුරයන් වහන්සේ වර්ණනා කරන්නේ කියනවා. පිරීම ගැන කවර කතාද කියනවා. ඒ කියන්නේ සමහර ධර්ම මාර්ගේ කරා එනවා. ඔන්න ටික කාලයක් උනන්දුයෙන් කටයුතු කරනවා, ධර්මයේ අහනවා, බණ භාවනා කරනවා, ධම් පැන්දෙනවා, මොන හරිින් කරදර කඩාපාත් වෙනවා ඔය අතර. වෙන ප්‍රශ්න වලට එයා මැදිහත් වෙනවා. දන්නේව නැතුව ධර්ම මාර්ගේ අතුරු දහන් වෙලා එයා කඩාගෙන වැටෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ පිරිහීම කොහොමත් වර්ණනා කරන්නේ කියනවා. තව සමහරු ධර්මයේ කරා එනවා. හැමදාම එක තැන කාල් ගෑවි ගෑවි ඉන්නවා මිසක්වා අභිවෘද්ධියක් දියුණු පවුරක් කරා යන්නේ නැහැ. ඒකත් බුදුරයන් වහන්සේ වර්ණනා කරන්නේ. මහණෙනි තථාගතයන් වහන්සේ මේ කාරණේදී ප්‍රශංසා කරන්නේ, පැසසුමට බඳුන් කරන්නේ කුසල් දහම් වල අභිවෘද්ධිය කියනවා. දියුණුවට පත්වීම තමයි කියනවා ප්‍රශංසාවට ලක් වෙන්නේ. දැන් අපිට මොන්න කෙනෙක් වෙළඳාමක් කරනවා කියලා. වෙළඳාමක් කරရင် ගොවිතැන් බතක් කරရင် කරනවා. නමුත් දැන් මේ මිනිසයා මේ වෙළඳාම පටන් ගන්න කාලයක් වෙනවා. නමුත් මේකේ මුකුවක් දියුණුවක් නැහැ. යාන්තම් පණ ගැට ගහගන්න එයාට කීයක් හරියෙන් සොච්චමක් එකකින් හම්බ වෙනවා. එතකොට එයා දියුණු කෙනෙක් හැටියට සමාජයේ සලකනවාද? සලකන්නේ නැහැ. අනේ ওই මිනිසයා ওই බිස්නස් එක පටන් ගත්තා තමයි. නමුත් මුකුත් වගතුවක් තාම මේකේ නැහැ කියලා මිනිස්සු කියනවනේ. ආන් ඒ වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කුසල් දහම් වල එකතැන පිහිටා තිබීමකුත් නැතුව දියුණුවකුත් නැතුව පරිහානිය වෙන්නේ කොහොමද කියලා. එනවා මහණෙනි ඔන්න මෙහිලා ශ්‍රාවකෙක් ඉන්නවා. ඔන්න මේ ශ්‍රාවකයා යම් කිසි ශ්‍රද්ධාවකින් යුක්තයි. ඔන්න යා ධර්මය අහන්න ඇවිල්ලා සිල් සමාදන් වෙලා දහම් පොතපත බලන්න පටන් ගන්න පස්සේ අන්තං ඔන්න යාගේ ශ්‍රද්ධාවක් ටික ටික හට ගන්නවා. ඔන්න ශ්‍රද්ධාවෙන් යුක්තයි. දැන් කලින් පොවිඩ සිල් ගත්තේ නැති එකිනා දැන් පන්සිල් ගන්නවා. කලින් සතු මරපු එකිනා ඔන්න දැන් සතුන් මැරීමෙන් වළකිනවා. පොහේට අට සිල් ගන්නවා. එතකොට මේ විදියට සීලවන්ත වෙනවා. ඊළඟට දැන් මෙයා ටික ටික ධර්මඥානයක් ඇති කර ගන්නවා. දැන් අපි ගත්තොත් මුල් කාලේ අපි මේ දහම් වැඩසටහන් වලට පටන් ගත්ත කාලේ දැන් අවුරුදු 10 15කට කලින් මිනිස්සුන්ට සතර අපාය ගැනවත් ලොකු විශ්වාසයක් තිබ්බේ නැහැ. මිනිස්සුන්ගෙන් ඇහුවන් පස්සේ හා කියන්න බලන්න අපාය තියෙන්නේ කොහෙද කියලා වයසක ආච්චම්මල අත උස්සලා කියන ඔය අපාය ඔක්කොම මෙහෙ තියෙන්නේ කියලා. වෙන කොහෙවත් නෙමෙයි. ඇයි අපේ පේන්නේ නැද්ද මේ මිනිස්සු දුක් විඳින හැටි? අවුෙන් වැස්සෙන් පීඩා විඳිනවා, ගම් වතුර වලට අහු වෙනවා, නොයේ කරදර විපත් වලට භාජනය වෙනවා, මිනිස්සු ගහ මරා ගන්නවා. ඕක තමයි මේ අපාය කියන්නේ කියලා. එතකොට අපට තේරෙනවා ධර්මඥානය සම්බන්ධයෙන් බොහොම දිලිඳු මට්ටමක ඉස්සර හිටියේ. ඔන්න දැන් දහම් වැඩසටහන් ඉගෙන දහම් වැඩසටහන් වලට සම්බන්ධ වෙලා බණ අහලා ධර්මඥානයක් ඇති වෙනවා. ඔන්න ශ්‍රුතය, ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුත. ඊළඟට දැන් ඉස්සර ලෝභකමෙන් හිටපු අය ටික ටික ලෝභකම් අතහැරලා දන් දෙන්න පටන් ගන්නවා.
නැත්නම් ඉස්සර මිනිස්සු මලගයක් වුණාට පස්සේ ඒ මලගෙදරට එන මිනිසුන්ටවත් හරියට සමහර මිනිස්සු කණ්ඩ දෙන්න පුරුදුලා හිටියේ නැහැ. වෑංජනයක් ඇදුවත් ඒකට කිරි ටික දාන්නේ නැහැ. ඊළඟට පිරිමැහෙන්න ගිහලා ලුණු ටික වැඩි කොල්ලා දානවා. ඉතින් එහෙම ලෝභකම් පුරුදු වෙයි හිටපු එක්කෙනා මේ ධර්මයේ අහලා අපේ මේ ලෝභය අපට හිතසුව පිණිස පවතින්නේ නැහැ කියලා ඔන්න දන් දෙනවා. ත්‍යාගයේ පුරුදු කරනවා. ඊළඟට ජීවිතය ගැන අවබෝධයක් ඇති කරගන්න මහන්සි ගන්නවා. ටික ටික ඇති කරගන්නවා. ප්‍රඥාවේ යුක්ත වෙනවා. ඊළඟට තව මේකේ අලුත් වචනයක් තියෙනවා. පටිභාණය. පටිභාණය කියලා කියන්නේ එයාට මේ ධර්ම මාර්ගයේ දියුණු කිරීමට අර නුවණ හසුරුවන්න තියෙන කුසලතාවය. එක එක විදිහට ජීවිතේ එක එක පැතිකඩෝලින් බලන්න පුළුවන් හැකියාව. පටිභාණය. අකුසල් ප්‍රහාණය කරද්දි කුසල් වඩද්දී ඒකට දක්වන කුසලතාවය. පටිභාණය. ඉතින් ඔය විදිහට ශ්‍රාවකයා යම් කිසි ශ්‍රද්ධාවකින් සීලයකින් ධර්මඥානයකින් යුක්ත වෙනවද, ඒ වගේම ත්‍යාගයකින් ප්‍රඥාවකින් පටිභාණයකින් යුක්ත වෙනවද, මෙයා ඇති කරගත්ත මේ කුසල් දහං එක තැන පිහිටලා තියෙන්නේත් නැහැ කියනවා. ඊළඟට මේවා දියුණු පවුණු වෙනවා දකින්න ලැබෙන්නේ නැහැ කියනවා. එතකොට බුදුරයන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේක තමයි කියනවා කුසල් දහං වල පිරිහී යෑම කියලා කියන්නේ. ඇයි එක තැන පිහිටලා තියෙන්නේත් නැහැ, දියුණු වෙන්නේත් නැහැ. එතකොට කලින් ශ්‍රද්ධාව තිබ්බෙක් වෙන කාලයක් ඇද්දී අනේ වැඩන්නේ අපිත් ඕවට ගියා දැන් තේරුම්න්නේ අපි අතෑර දැම්මා කියනවා. අන්න ශ්‍රද්ධාව එයාගේ අතුරු දහන් වුණා. කලින් හොඳට සීල් රැකුවෙක් වෙන නෑ මේ අපිට සීල් රැකලක මේවා කරන්න බෑ. මේ දැන් මේ සීල් රකින්න කාලය නෙමෙයි තියෙන්නේ ජීවත් වෙන පිළිවෙලක් බලාගමු පුළුවන් විදිහකට කියලා. ඔන්න එයා සීලය අතහරිනවා. දැන් මොකද වෙන්නේ? ඔන්න එයා පිරිහීම කරා යනවා. අර ධර්මඥානේ දැන් කලින් කලට යන නිතර බණ අහන්නේ නේ. ධර්මඥානෙත් නැති වෙනවා. ඊට පස්සේ කලින් දන් දීපු එක්කෙනා ඒ දන් දීමත් හිමීට අතාරිනවා. මේ ඌවා දීලා තීරුමක් නැහැ. අපිට තියෙන තුට්ටු දෙකක් නැති වෙලා යන වැඩක් ඕකේ වෙන්නේ කියලා. ඊට පස්සේ ජීවිතේ කුසල් ලකුසල් වෙන් කරගන්න මහන්සි ගත්ත එකෙනා පස්සේ කාලේ කුසල් ලකුසල් අතහරිනවා. ඔන්න එයා පිරිහිලා යනවා. ඊළඟට බුදුරයන් වහන්සේ දේශනා කරන මහණෙනි කුසල් දහම් වල හානියකුත් නොවි අභිවෘද්ධියකුත් නොවි පිහිටා තිබීම කියන්නේ මොකද්ද? ඔන්න ගිහි අරින් පැවිදි අරින් ශ්‍රාවකයෙක් ඉන්නවා. දැන් අපි ගත්තොත් මේ ධර්මයේ ගිහි පැවිදි කියලා අපි එහෙම කතාබස් කළාට ධර්ම මාර්ගයේ සියල්ලන්ටම එකයි. එකම පිළිවෙලකට තමයි මාර්ගය වැඩෙන්නේ. එතකොට ඒකේදී පැවිදි ශ්‍රාවකයාගේ ගමන හංසයාගේ ගමන වගේ කියනවා. එච්චර බරක් නැහැ. ගිහි ශ්‍රාවකයාගේ ගමන මොනරාගේ ගමන වගේ කියනවා. අර හංසයා සැනකින් ඉගිල්ලා යනවා වගේ මොන්නට බෑ. ඒ මොකද මොන්නරාගේ දිග පිල් කලඹ තියෙනවා. ලස්සන වුණාට මේක බරයි. හැඩට නම් තියෙනවා තමයි. පියාඹන්න ගියම පස්සේ තමයි ඒකේ රඟේ තීරෙන්නේ. ඒ වගේ කියනවා ගිහි ශ්‍රාවකයාගේ ගමන. ඉතින් ඔන්න ශ්‍රාවකයෙක් ඉන්නවා. එයා යම් කිසි ශ්‍රද්ධාවකින් යුක්තයි, සීලයකින් යුක්තයි, ධර්මඥානයකින් යුක්තයි. ඊළඟට එයා අතහැරීම පුරුදු කරනවා. ජීවිතය ගැන යම් කිසි මට්ටමකට එයා අනිත්‍ය දුක, අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය වටහාගෙන ඉන්නවා. කුසල් ලකුසල් වෙන් කරලා තෝරගෙන ඉන්නවා. හැබැයි මෙයාගේ ඒ ශ්‍රද්ධාව පිරිහෙන්නේ නැහැ. දියුණු වෙන්නෙත් නැහැ. එයා යම් සීලයක් ඇති කරගත්තද අපි ගත්තොත් ඔන්න කලින් සත්තු මර මර හිටපු එක නම් හරියන්නේ නැහැ. මේ සත්තු මැරිල්ල මං අතින් මේ වැරදි වැඩ කෙරලා තිනවා කියලා හිතලා එයා සතුන් මැරීම අතහරිනවා. කලින් පොඩි පොඩි හොරකම් කළා. දැන් තේරුම් ගන්නවා මේ හොරකම අපිට හිතසුව පිණිස පවතින්නේ නැහැ කියලා හොරකම අතහරිනවා. ඔන්න සීලවන්ත වෙනවා. ඊළඟට වැඩදි කාමසේනින් වලකිනවා.
බොරු කියපු එක්කෙනා බොරු අතහරිනවා. ඊළඟට මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා. හැබැයි මෙයා මේ පන්සිල් සමාදන් වෙනවා, ඊට වඩා උසස් සීලයක මෙයා හික්මෙන්නේ නැහැ. එච්චර තමයි. ඊටත් වඩා උසස් උසස් සිල්පදවල ගැඹුරු ගැඹුරු සිල්පදවල හික්මෙන්නේ නැහැ. උපෝසත සිල් සමාදන් වෙන්නේ, දස සිල් සමාදන් වෙන්නේ. අන්න අභිවෘද්ධියක් නැහැ. එතකොට පරිහානියකුත් නැහැ, අභිවෘද්ධියකුත් නැහැ. යන්තම් එයා ඕන ධර්මඥානයක් ඇති කර ගන්නවා. ඕන ටික කලක් දහම් වැඩසටහන් වලට එනවා. කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරනවා. බැටික කලක් ගියාට පස්සේ මෙයා ගෙදර දොරේ කරදර ප්‍රශ්න කටයුතුත් එක්ක මැදිහත් වුණාට පස්සේ දන්නේ නැතුව අර දහම් වැඩපිළ අතහැරිනවා. එතකොට එයාට අලුතෙන් ධර්ම ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන්නේ. හරි ඉගෙන ගත්ත පොඩ්ඩ විතරයි. එතකොට පිරිහෙන්නෙත් නැහැ, දියුණුවක් කරා යන්නෙත් නැහැ. ත්‍යාගයත් එහෙමයි, ප්‍රඥාවත් එහෙමයි. දැන් ප්‍රඥාව කියන එක දැන් මේ කියන ධර්ම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අනුපිළිවෙලින් වැඩෙන්න ඕන ධර්ම. දැන් අපි ගනිමු, අපි ඕම් පැලයක් හිටුණා කියමු. ඔන්න පුංචි කාලේ හොඳට මේ පැලේට සාත්තු කළා. ලස්සන පැලේ හිටවලා පෝච්චියක හරි මොකෙක් හරි හිටවලා සාත්තු කරා, පොහොර දෑවා, වතුර දැම්මා. ඊළඟට කලින් කලට ඒ උමනා කරන සාත්තු සප්පයන් සප්පායම කරනවා. කාලයක් ඇද්දි මෙයා මේක අමතක කරනවා. මේ පැලේ අමතක කරනවා. දැන් අර පැලේ පෝච්චිය තියෙනවා කියමු. ඊට පස්සේ වතුර දැමීමක් නැහැ, පොහොර දැමීමක් නැහැ. පොඩි පොඩි සත්තු ඇවිල්ලා කොළ එහෙම කනවා, ඒක හොයලා බලන්නේ නැහැ. පැලේ ඔහේ තියෙනවා. මොකද වෙන්නේ? කාලයක් යද්දී අර පැලේ හැදෙන්නෙත් නැහැ, බහින්නෙත් නැහැ. බොන්සාය වෙනවා. බොන්සාය අහලා තියෙනවනේ. ওই බොන්සාය කරනවා කියන්නේ කණ්ඩ නොදී තියෙන එක. එහෙම මරක නිකන් ඇටරුණා වගේ වෙනවා. හැදෙන්නෙත් නැහැ, පිරිහෙන්නෙත් නැහැ. ඒ වගේ මේ ශ්‍රාවකයාගේ යම් ශ්‍රද්ධාවක්, සීලයක්, ශ්‍රුතයක්, ත්‍යාගයක්, ප්‍රඥාවක් තිබ්බද, ඊළඟට පටිභාණයක් තිබ්බද, ඒක පිරිහෙන්නෙත් නැහැ කියනවා. දියුණුවටපත් වෙන්නෙත් නැහැ. ඒක තැන පිහිටලා තියෙනවා. ඒකත් බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ කියනවා. මහණෙනි, මේ කුසල් දහම් වල අභිවෘද්ධිය කියන්නේ මොකද්ද කියනවා? අභිවෘද්ධිය කියන්නේ මේ ශ්‍රාවකයාගේ යම් ශ්‍රද්ධාවක් තියනවාද, ශ්‍රද්ධාවක් උපද්ද ගත්තද, යම් සීලවන්ත බවක් උපද්ද ගත්තද, ඊළඟට යම් ධර්මඥානයක් ඇති කර ගත්තද, ඊළඟට යම් ත්‍යාගයක් පුරුදු කළාද, ප්‍රඥාවක් ඇති කර ගත්තද, නුවණින් කල්පනා කිරීමේ කුසලතාවයක් පටිභාණයක් ඇති කර ගත්තද, මෙන්න මේවා ඒ ශ්‍රාවකයාගේ පිරිහෙන්නේ නැහැ කියනවා. එකතැන පිහිටලා තියෙන්නෙත් නැහැ. එහෙනම් මොකද වෙන්නේ? ඒවා දියුණු පවුණු වෙනවා. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දියුණු වෙනවා. දැන් අපි ගත්තොත්, අපි යම් කිසි දෙයක් අපි ගත්තොත් ගොවිතැනක් හරින්, වෙළෙහෙළදාමක් හරින්, එහෙමත් නැත්නම් වෙනත් මොනවා හරි දියුණු වෙනවා කියන කාරණේ අපිට ළඟා කරගන්න නම් ඒක අපි නොදැනුවත්ව සිද්ධ වෙන දෙයක් නෙමෙයි නේද? ඒ කියන්නේ අපි නිතර නිතර විමසිල්ලෙන් ඉද්දී ඒ දියුණු පවුණු වීම පිණිස අපි උවමනා කරන කරුණු සම්පාදනය කරද්දී නේද දියුණු කරා යන්නේ? දැන් අපි ගත්තොත් උන දුවන්න දක්ෂ ළමෙක් ඉන්නවා. එතකොට ඒ දක්ෂ ළමයා දුවන්න දක්ෂ නම්, එතකොට ඒ ළමයාගේ දක්ෂතාවයේ අපි ඔප්නැං වෙන කරුණු කලේ නැත්තම්, ඒ උමනා කරන යාට පුහුණු කරුවෙක් දුන්නේ නැත්තම්, ඒ අලුත් අලුත් තාක්ෂණික ශිල්පීය ඥාන ඒ දරුවට දුන්නේ නැත්තම්, ඒ දරුවගේ දිවිමේ කුසලතාවේ අභිවෘද්ධියකට යන්නේ නැහැ. එහෙනම් ඒක දියුණු කරන්නේ
හොඳ අවධානයෙන් ඉඳලා ඉඳලා ඒ දරුවාගේ කුසලතාවේ වැඩෙන විදිහට ඒකට උමනා කරන සාධක යොදන්න ඕනේ නේද? යොදන්න ඕන. අන්න බලන්න. එතකොට තමයි දියුණුව කරා යන්නේ. එතකොට මේ ශ්‍රාවකයා යම් ශ්‍රද්ධාවක්, සීලයක්, ශ්‍රුතයක්, ත්‍යාගයක්, ප්‍රඥාවක් ඇති කරගන්නවද? පටිභානයක් ඇති කරගන්නවද? මේ ශ්‍රාවකයාගේ ඒක පිරිහෙන්නේ නැහැ කියනවා. ඒක තන පිහිටලා තියෙන්නේ නැහැ. එහෙනම් ඒකේ තේරුම මොකද? දියුණු වෙනවා. ආන්ගේ දියුණු සිද්ධ වෙන්නේ ප්‍රතිවීක්ෂාව තුල. නිකන් සිද්ධ වෙන්නේ නැහැ. හොඳට නුවණින් විමස විමසා බැලිල්ල තුලයි ඒක සිද්ධ වෙන්නේ. හොඳට හොඳට නුවණින් විමසා බලන්න ඕන. වගාවක් වුණත් එහෙම නේද? දැන් අපි තු මල් වවන්න ආස කෙනෙක් ඉන්නවා. එයා මල් හිටුලා හිට ඔහේ අහක බලාගෙන ඉන්නේ නැහනේ. හැමදාම මේ මල් පාති දිහා බලන්නේ නැද්ද? බලනවා. වල් පැල ගලවන්නේ නැද්ද? හෝස් එක අරන් වතුර දාන්නේ නැද්ද? වතුර දානවා. ඊට පස්සේ නේ ටික කලක් ඇද්දි ලස්සනට මල් පොකුරු හැදිලා එන්නේ. ඒ වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක්. දැන් අපි කිව්වට වඩා ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ මේකේ වදාරනවා. මහණෙනි, මේ කාරණේදී භික්ෂුවක් හරි ගිහි ශ්‍රාවකෙක් හරි අනුන්ගේ සිත දකින්න දක්ෂ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ පරසිද්ධාන්නා කුසලතාවයේ කෙනෙකුට නැති වෙන්න පුළුවන්. හැබැයි මේ භික්ෂුව එහෙම නැත්නම් මේ ශ්‍රාවකයා සචිත්ත පරියාය කුසල වෙන්න කියනවා. අනුන්ගේ හිත දැනගන්න දක්ෂ නැති වුණාට තමන්ගේ සිත පිළිබඳව හඳුනා ගන්න දක්ෂ වෙන්න කියනවා ධර්මාර්ගය දිනු කරන්න නම්. එහෙමයි කියනවා මහණෙනි, මේක කරන්න තියෙන්නේ, දිනු කරන්න තියෙන්නේ. ඒක මේ වගේ කියනවා. මහණෙනි, කොහොමද මේ භික්ෂුවක් තමන්ගේ ස්වකීය චිත්තසංතානය නෝනින් දැක දැක පරීක්ෂා කර කර වාසය කරන්නේ? තරුණ ලස්සන ගෑනු ළමෙක් ඉන්නවා කියනවා. එහෙම නැත්නම් තරුණ පිරිමි ළමයෙක් ඉන්නවා කියනවා. හැබැයි මේ ගෑල් ළමයා, එහෙම නැත්නම් මේ පිරිමි ළමයා හරි ආසයි කියනවා ලස්සනට ඉන්න. දැන් ඔයගොල්ලෝ තරුණ කාලේ මේ ලස්සනට ඉන්න ආසයිනේ නේ? වයසට යද්දී යද්දී අපිට මේක මේ බලාගෙන කඩන් වැටෙද්දීනේ අපිට මේක අපි අතහරින්නේ. තරුණ කාලේ කවුරුත් ලස්සනට ඉන්න කැමති. කාලයක් යද්දී යද්දී මේක පිළිසකර කරන්න බැරි මට්ටමට එනවා. ඊට පස්සේ අනේ වැඩක් නැහැ කියලා ඊට පස්සේ අතහරිනවා. නමුත් තරුණ කාලේ එහෙම අතහරින්නේ නැහැ. ඉතින් ඒ ගෑල් ළමයි හරියට පිරිවුල් ළමයි හරියට මොකද කරන්නේ? හැම වෙලෙම යනවා කියනවා කණ්ණාඩිය ළඟට. කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ගිහිල්ලා මෙයා එහාට මෙයාට හැරි හැරි මොකද්ද බලන්නේ? තමන්ගේ මුව මඩල බලනවා කියනවා. ඉස්සර තව ක්‍රමයක් කරලා තියෙනවා. මං හිතන්නේ ඉස්සර ගොඩක් කණ්ණාඩි තියෙන්නේ නැතුව ඇති. පිරිසිදු වතුර භාජනයක් ළඟට ගිහිල්ලා මුව මඩල බලනවා කියනවා. ඒ තරුණ දුව හරින් පුතා හරි. එතකොට මෙයා නිකාං ඔහේ ගිහිල්ලා බලනව නෙමෙයිනේ. එක එක අතර හැරි හැරි බලන්නේ නැද්ද? කොණ්ඩේ එහාට මෙහාට දදා බලනවා අයියා. එතකොට හොඳට එහෙම විමස විමස බලද්දී මේ ළමයා දකිනවා තමන්ගේ මූණේ මොකක් හරි කැලලා. ඒකෝ කුරුලෑ ඇවිල්ලා, ඒකෝ මොන හරි ලප කැලල්ලක් තියෙනවා. එහෙම දකිනවා අර කැඩපතෙන්. ඒකෝ කොණ්ඩේ අවුල් වෙලා. එතකොට දැන් මේ ළමයා ලස්සනට ඉන්න කැමති ළමේ ඉන්නේ. දැන් මේ ළමයාගේ හිතේ එතකොට මොකද්ද වැඩ කරන්නේ? මෙයාගේ හිතේ වැඩ කරනවා මේ මූණේ තියෙන කැලල් ටික මම කොහොමද නැති කරගන්නේ කියන කාරණේ වැඩ කරනවා. ඊට පස්සේ ළමයා මහන්සි ගන්න නැද්ද ඒක වහා දුරු කරගන්න? මහන්සි ගන්නවා. දැන් අපි දන්නවා තරුණ කාලේ ළමයි හැම වෙලෙම කණ්ණාඩි දාගෙන ඉන්නවා පර්ස් එකේ. ඒතර කණ්ණාඩි දාගෙන ඉන්නේ මොකටද? කොච්චරවත් එයා ඒක විමස විමස බලනවා මූණ දිහා. නිතර නිතර කොණ්ඩේ පීරනවා, පනාව දාගෙන ඉන්නවා. ඊළඟට එයා අර මූණ පාට කරනවා තියාගෙන ඉන්නවා. කරනවනේ මේක. එතකොට බුදුරයන් වහන්සේ වදාරනවා, මහණෙනි, එතකොට ඒ ගෑල් ළමයා හරි
ඒ පිරිමිලාමය හරි මොනවහරින් තමන්ගේ මූුණේ කැලැල් දැක්කොත් කිලුටත් දැක්කොත් ඒ ළමයා ඉක්මනට ඒක බැහැර කරන්න කියනවා මහන්සි ගන්න. බැහැර කරන්න කියනවා මහන්සි ගන්න. ඉතින් ඒවට දැන් අපි ගත්තොත් එහෙම දැන් ගත්තොත් එහෙම මේ ලෝකේ වැඩි හරියක් තියෙන જાති ක්‍රීම් වර්ග තියෙනවා නා. පවුඩර් වර්ග තියෙනවා නා. විලෝන් වර්ග තියෙනවා නා. මේ ඔක්කොම ලස්සන වෙන්න තියෙනවා නේද? එහෙනම් ඒකෙන් තේරෙනවා කොච්චර ලස්සන වෙන්න මිනිස්සු ආසද කියලා. මම දැකලා තියෙනවා මේ ඒ සමහර අය ලස්සන වෙන්න ගියාට පස්සේ හාන්සි කරලා හිට මූණ එක එක ඒවා ගාලා පිපිඤ්ඤා කපලා මූණේ පිපිඤ්ඤා පෙති තියලා ඔය ඉන්න පෑ ගන්න. දැකලා තිනවනේ. එතකොට ඒ ළමයා මොකද ඔට්ටු වෙන්නේ ඒකට? ලස්සන කරගන්න. ඉතින් ඒකේ වරදක් නැහැ. එයා මූණ ලස්සනට තියාගන්න කැමති. එතකොට එහෙම ඒ ළමයා හැඩ බලබලා ඉද්දි තමන්ගේ මූණේ කිසි දෝෂයක් දකින්නේ නැත්තා. කිසි ලප කැලල්ලක්වත් කිලුටක්වත් මුකුත් දකින්නතු ලස්සනට මූණ මඩ දකින්නවනා. ඒ ගෑන් ළමයට හරි පිරි ළමයට හරි හරි සතුටිය කියනවා. ෂා මගේ මූණ කොච්චර ලස්සනද කියලා එයාට සතුටිය කියනවා. එතකොට එයාට මේ ඒ සතුටත් එක්ක පරිපූර්ණ සංකප්පෝ එයාගේ චිත්ත සංකල්පනාව පරිපූර්ණ එකක් බවට පත් වෙනවා කියනවා. මොකද එයාගේ අදහස අර ලස්සන වීමනේ අදහස. ඉස්සලා එයා මූණේ හැඩ බැලලා ඊට පස්සේ එයා කණ්ණාඩි ඉස්සරහා hina වෙලා දත් ටික බලනවා. ඇස් බලනවා. එහෙම බලද්දී එයා කිසි අඩුවක් දකින්නේ නැත්තා. එයාගේ සංකල්පනාව පරිපූර්ණ කියනවා. එයාට හිතෙනවා කියනවා. ඒ කාන්තේ මට නම් හරිය ලාභයක් මට හරිය ලැබිලා ලැබීමක් මගේ මූණේ කිසි අඩුපාඩුවක් නැහැ කියලා. මහණෙනි ඌන් ඔය වගේ කියනවා මේ වැඩි. ඔය වගේ කියනවා භික්ෂුව තමන්ගේ කුසල් දහම් පිළිබඳව හොඳට ධර්මයේ නම් වූ කැඩපත අතට අරන් හොඳට හැඩ බලන්න කියනවා මේකේ. තමන් තියුණු කරගත ධර්මයේ තමන්ගේ ධර්මයේ කිලුටු වෙලා තියෙන මොකෙන්ද? ලපකැලල් හට අරන් තියෙන මොකෙන්ද කියලා හොඳට විමසා බලන්න කියනවා. එතකොට දැන් බලන්න අපි ගත්තොත් දැන් සාමාන්‍යයෙන් පින්වත්නි අපේ පුංචි සන්ධියේ ඉඳලා අපි ලොකු අවධානයක් යොමු කළේ අපේ ශාරීරිය ගැන විමසන්නද නැත්නම් අපි හිත ගැන විමසන්නද අපි පුරුදු වෙලා ඉන්නේ? ශාරීරිය ගැන නේද? ශාරීරිය ගැන විමසන්න තමයි පුංචි කාලේ ඉඳලා අපි පුරුදු වෙලා ඉන්නේ. පොඩ්ඩක් ශාරීරිය කෙට්ටුලා ගියොත් කඩාගෙන වැටෙනවා. අපි තුන් අපි ඔන්න පිරිසක් මැද නැනවා. පිරිසක් මැදට ගියාට පස්සේ ඒගොල්ලෝ අපිට කියනවා අපි ඔයාට මොකද අපි මේ වුණේ ඔයා ඇදිලා ගිහිල්ලා කෙට්ටු වෙලා ඔයාට මක්කද මේ වුණේ කියලා. එතකොට එයාගේ හිතට මොකද වෙන්නේ? කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ එයා ඉතින් ඒ වෙලාවට මොකක් කරන් ඒක කියලා හිට දුවලා ගෙදර ආවක මම එයා කොතෙන්ද යන්නේ? කණ්ණාඩි ළඟට ගිහිල්ලා හැරි බලනවා මට මොකක් වුණාද දන්නේ කියලා. ඊට පස්සේ එයා ඒක බලන්නේ තමන්ගේ ශාරීරික අඩුපාඩු හදාගන්න. අඩුපාඩු හදාගන්න බල ඉතින් එයා අහනවා මම මේ කෙට්ටු වෙලා අනේ මොනවා මොකද මන් දන්නේ කරන්නේ. එතකොට කවුරුන් එයාට කියනවා උඹ අසවල් ජාතිය කාපන් කියලා. එතකොට එයා කී හරි වේදන් කළා ඒක කන්නේ නැද්ද? කනවා. ඊට පස්සේ අසවල් බීම ජාතිය උඹ බීපන් කියනවා. එතකොට එයා කී හරි මේක වේදන් කළා ගන්නවා. ඒ මොකද එයා ලස්සනට ඉන්න කැමති නිසා. ආන් ඒ වගේ කියනවා භික්ෂුව හැම වෙලෙම බලන්න කියනවා තමන්ගේ චිත්ත අලංකාරය ගැන බලන්න කියනවා. ශාරීරියේ අර බලන්න පුරුදු වෙනවා දිනවන සාමාන්‍ය තරුණෙක් කෙනා ඒ වගේ භික්ෂුව හැම වෙලෙම හිතේ හැඩ බලන්න කියනවා. බලන්න ලස්සන මේකේ. එයා බලන්න කියනවා මන් නිතර වාසය කරන්නේ බහුල වශයෙන් වාසය කරන්නේ ලෝභයට යට වෙච්ච හිතින්ද කියලා විමසීමසු බලන්න කියනවා. අන්සතු දේවල් වලට ආසා කර කරද මං ඉන්නේ කියලා බලන්න කියනවා. එහෙම නැත්තම් මං ලෝභ නැතුවද වාසය කරන්නේ කියලා බලන්න කියනවා. මිනිස්සු හරියට එහෙම ලෝභකම් කරනවා අන්සතු දෙයට. තව කෙනෙක් ලස්සන වාහනයක නැගලා යනවා දැක්කත් අනේ මෙව අපිට හම්බ වෙනවා නම් කියලා ඒ ලෝභකම් කරනවා. එක්කෝ ඉරිසියා කරනවා.
කෙනෙක් ලස්සන ඇඳුමක් ඇඳලා ගියත් සමහරට ලෝභකම් කරනවා, ඉරිසියා කරනවා. ඊළඟට ඕන ළමයෙක් දක්ෂ හොඳට ඉගෙන ගන්නවා, ඒකටත් ඉරිසියා කරනවානේ. ඉතින් හොඳට විමස විමස බලන්න කියනවා, මම මේ ලෝභ සහිත හිතින්ද හැම වෙලෙම වාසය කරන්නේ, ලෝභේ නැති සිතින්ද කියලා. දැන් ඒකේ තියෙනවා විෂම ලෝභය කියලා එකක්. විෂම ලෝභය කියලා කියන්නේ අන්සතු සම්පත් දකිද්දි අනේ මෙව්වා මෙවුන්ට නැති වෙලා අපිට හම්බ වෙනවා නං කියලා සමහරු හිතනවා කියනවා. ඒකට කියනවා විෂම ලෝභය. ඊළඟට එයා විමස විමස බලන්න කියනවා, මම බොහෝ කොට වාසය කරන්නේ තරහ සහිත හිතින්ද. ඒ කියන්නේ මට හැම වෙලේම මං තද වෙලා දින්නේ කියලා බලන්න කියනවා. කේන්තිින්ද මං ඉන්නේ කියලා බලන්න කියනවා. එහෙම නැත්නම් මං කේන්ති නැති සිතින්ද වාසය කරන්න කියලා බලන්න කියනවා. දැන් පින්වත්නි, ඔය රටාව අපි පුරුදු වෙච්ච එකක් නෙමෙයි. අපි හැම වෙලේම ඇඳුම් වල අඩුපාඩු ගැන බලනවා. ඇඳුම් කිලුටු වෙලාද කියලා බලනවා. ශරීරයේ හොඳට තියෙනවාද කියලා බලනවා. නමුත් මේ අපි හිදී පිරිසිදුකම අපිරිසිදුකම මේ ලෝකේ අපට බුදුරජාණන් වහන්සේ හැරුණකොට වෙන කවුරුවත් මේ චිත්ත පාරිශුද්ධිය ගැන මෙච්චර විමසිල්ලෙන් ඉන්න කියලා දේශනා කළා නැහැ. ඒකයි අපේ දැන් එහෙම විමසන්නේ නැතිකොට අපේ කුසල් දහම් වල අභිවෘද්ධියක් කරා යන්නේ නැහැ. දැන් අපි ගත්තොත් ගොඩාක් විට මිනිස්සු පුරුදලා ඉන්නේ එක්ක දැන් ගොඩක් අය දැන් ඔන්න පුංචි සන්ධියේ ඉතින් ලොකු තේරුමක් නැහැ මොකුත්. තරුණ කාලේ ඉඳන් ඉතින් අර සමනල කාලේ එනවා. ඒ කාලේ විනෝදෙටම හිත. ඊට පස්සේ ඔන්න ටික ටික වයසට යද්දි ගොඩාක් විට මිනිස්සු ජීවත් වෙන්නේ අතීතේ. වයසට ගියාමත් එහෙමයි. වයසට ගියාම සතුටු වෙන්නේ අර අතීතයේ දේවල් සිහි කර කර. එතකොට ඒ වෙලාවට එයා ඉන්නේ ලෝභ සහිත හිතේ. අපි ගත්තොත් වයසට ගියපු ආච්චි කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ ආච්චිට දැන් ධර්මයක් පුරුදු කරලා නැත්තා. හැම වෙලෙම අනේ අපි ඉස්සර මෙහෙම හිටියා මෙහෙම හිටියා කියලා ඉතින් ඒ ආච්චි එක්ක අරමගුල් ෆොටෝ එක අරගෙන කල්පනා කරනවා. එක්ක දරුවන්ට කියනවා මුණුබුරු මිනිවිරයන්ට, පුතේ බලාපන් ඉස්සර ආච්චි අම්මා හිටපු හැටි. දැන් මෙහෙම හිටියට ඉස්සර ආච්චි හරි ලස්සනයි කියලා කියනවා. එතකොට එයා ඒ ලෝභ සහිත හිතින් තමයි වාසය කරන්නේ. මේ ධර්ම මාර්ගයේ දියුණු වෙන්නේ තනිකරම සතිපට්ඨානය තුර. සතිපට්ඨානය තියෙනවා කායී කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා. කෙලෙස් තවන වීරියෙන් යුතුව, සිහියෙන් යුතුව, නුවණින් යුතුව. ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරිය, සම්පජානෝ කියන්නේ හොඳ නුවණ, සතිමා කියන්නේ හොඳට සිහිය පිහිටවලා දුරු කරන්න කියන විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. මේ ජීවිතය ගැන පවතින යම් ලෝභයක් තියෙනවද ඒක දුරු කරන්න කියනවා. මේ ජීවිතයේ අපේක්ෂා බංගත්වයෙන් හටගත්ත එක්කෝ මේ ජීවිතයේ බලාපොරොත්තු කඩවීමෙන් හටගත්ත යම් දුම්නසක් තියෙනවද, අමනාපදේ සමග එකතු වෙන්න සිද්ධ වෙමින් හටගත්ත යම් දුම්නසක් තියෙනවද, ඒ දුම්නසත් දුරු කරන්න කියනවා. දැන් අතීතය ගැන හිතීතා ඇද්දී එක්කෝ යන්නේ අභිජ්ජාවට යනවා, එක්කෝ දුම්නසට යනවා. අන්න එතකොට යා වර්තමානයේ තුරු කුසල් දහන් දියුණුවක් කරා යන්නේ නැහැ. එක්කෝ එයා ගොඩක් විට කල්පනා කරනවා අනාගතය ගැන. එතකොටත් එයා වර්තමානයේ නෙමෙයි ඉන්නේ. අපි ගත්තොත් ඔන්න තරුණ අම්ම කෙනෙකුයි තරුණ ස්වාමියෙකුයි බිරිඳකුයි ඉන්නවා. දැන් ඔන්න දැන් අලුතෙන්ම දරුවා ලැබුණා විතරයි. අවුරුද්දක්වත් නැහැ කුළු පැටියට. දැන් අර අම්මයි තාත්තයි අහස පොළොව ගැටලන්න කල්පනා කරනවා මේ කොළුවා අපි හොඳ ඉස්කෝලේකට දාගන්නේ කොහොමද කියලා. ඒක කල්පනා කර කර ඉන්නවා. තව අවුරුදු පහක් තියෙනවා. බලන්න ওই රටාවට අපේ ජීවිත පුරුදු වෙලා නැද්ද කියලා. ඊළඟට ඔන්න දැන් අලුතෙන් ගෙයක් හදන්න පටන් ගත්තා. තාම ෆවුන්ඩේෂන් එක දැම්මා විතරයි. නමුත් දැන් අර විරින්දෑ කල්පනා කරනවා මම ඔක්කොටම කලින් ලස්සනට කුස්සිය හදාගන්න ඕන. දැන් පාරේ අදිතයා වටපිට බල බල යන්නේ මොන ටයිල් එකද මං අල්ලන්නේ කුස්සියට කියලා. තව කුස්සිය හදලා තියන්නේ නැහැ. හදලවත් නැහැ. ඕන් ඔය වගේ රටාවකට අපි සංසාරේ පුරාවට පුරුදුලා ඉන්නවා. එහෙම නැත්නම් කල්පනා කරනවා දැන් අපි ගේ ඉස්සරහා කැල්ල කළුතෙන් ගම්මු. එතකොට ඔන්න ගේ වැඩේ සම්පූර්ණයි. ඊට පස්සේ ඉතින් මුකුත් දෙයක් නැහැ. ඊළඟට තාප්පේ ගැහුවාන් පස්සේ හරි. තව තාප්පේ ගහන්න අත තියලවත් නැහැ උනාට. ඊළඟට ඔන්න දැන් තාප්පේ හදලා නැහැ. දැන් පාර දිගට යද්දි ගේට්ටු බල බලා යනවා.
අසවල් දිහානම් මං හොඳ ගේට්ටුවක් දැක්කා කීගේ. එතකොට ඔය වගේ රටාවක් තුල තමයි මේ අපිට ධර්මයේ දියුණු කරන්න බැරි. ඒකෙන් අපි ගොඩාක් දුර අනාගතේ මේ වර්තමානයේ තුල හිතනවා. වර්තමානයේ තියෙන වගකීම තමයි අපි කල්පනා කරන්න ඕන. නමුත් අපි මේ බොහෝ ඈත අනාගතේ කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාට ධර්මය කරා එන්න බෑ කියලා. ඇයි ඒ අනාගතේ තව පැමිණිලා නැහැ. ඒකයි. ඒ නිසා හොඳට විමස විමස බලන්න කියනවා මගේ හිතේ මම දැන් ඉන්නේ ලෝභ සහගත හිතින්ද? ලෝභේ දුරු වෙච්ච හිතින්ද? මම ඉන්නේ කේන්තියෙන්ද? කේන්ති නැතුව දින්නේ කියලා. අර ලස්සනට ඉන්න කැමති ගෑනු ළමයා හරියින් පිරි ළමයා හරියින් කණ්ණාඩියෙන් බලන්නේ යම් සේද? ඒ වගේ තමන්ගේ හිත දිහා බල බල ඉන්න කියනවා. ඒ වගේ හිත දිහා බල බල ඉන්න කියනවා. එහෙම නැත්නම් අපේ හිතේ අකුසලයේ හට ගන්නවා. අපි අකුසලයේ දකින්නේ. ඔහි ඒ පිළිවෙලට කල්පනා කිරීම තුළ ඒ අකුසලයේ බලවත් වෙනවා. ඊළඟට මේ හොඳට විමස විමස බලන්න කියනවා. ඒ භික්ෂුවට මම බහුල වශයෙන් වාසය කරන්නේ තීන මිද්දේට යට වෙච්ච සිතින්ද? නිදිමතට අලසකමට යට වෙච්ච හිතින්ද මම වාසය කරන්නේ? එහෙම නැත්නම් මම නිදිමත අලසකම නැතුවද වාසය කරන්න කියලා බලන්න කියනවා. ඊළඟට හොඳට විමස විමස බලන්න කියනවා. තමන් නිරන්තරයෙන් මිද්දි මම විසිරුණු හිතින් දින්නේ එකඟ සිතින් දින්නේ කියලා බලන්න කියනවා. හැබැයි පින්වත්නි මේක කරන්න බෑ සතිපට්ඨානෙ පිහිටන් නැතුව. ඒකයි බුදුරජාන් වහන්සේ දැන් සතිපට්ඨාන දේශනා කරද්දී උන්වහන්සේ වදාළන ඉරියාපත ඉස්සරහට යද්දී හොඳ සීනුවණින් යන්න කිව්වා. ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. ඉස්සරහට යනකොට හොඳට යන බව දැනගෙනම යන්න කිව්වා. තිතෝ වා තිතෝ මීති පජානාති. හිටගෙන ඉද්දි මේ හිටගෙන ඉන්නවා කියලා දැනගෙන ඉන්න කිව්වා. නිසින්නෝ වා නිසින්නෝ මීති පජානාති. වාඩුලයිදි වාඩුලා ඉන්න බව දැනගන්න කිව්වා. සයානෝ වා සයානෝ මීති පජානාති. හාන්සුලයිදි මං දැන් හාන්සුලා ඉන්නේ කියලා ඒ කය කිරී සිත පිහිටවන්න කිව්වා. අද මේක කිරිල්ල ලීසි නෑ. ඇ මේක කරන්න දෙන්නේ ටෙලිෆෝන් එක. ටෙලිෆෝන් එක හැම වෙලේම කෑ ගහලා කියනවා දැන් ඔන්න අසෝලා කතා කරනවා කතා කරපුවයි කියලා. අන්න ඉතින් මිනිස්සු මේ මහපාරේ යනවා මේ හෝගාල වහනවා මිනිස්සුන්ගේ ටෙලිෆෝන් එක කනේ. ඒක කතා කර කර තමයි මිනිස්සු කහිර පණින්නේ. හරියට අනතුරු වෙනවා ඒ වගේ. එතකොට බලන්න මේ සංකීර්ණ පරිසර රටාව විසින් අපේ ධර්ම මාර්ගයට මොනතරම් අභියෝගයක් කරනවද කියලා. ඊළඟට මේකේ බුදුරයන් වහන්සේ වදාලා අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති. ඉස්සරහට යද්දි ආපස්සට එද්දි හොඳ නුවණින් කරන්න කියනවා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. වටපිට බලද්දි හොඳ සිහි නුවණින් කරන්න කියනවා. සම්මිජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. දැන් බලන්න පාරට වැස්සට පස්සේ ඕක කරන්න කොච්චර අමාරුද කියලා. හතර වටෙන් එක එක පාට බෝඩ් ගහලා එක එක තැන්වලින් මියුසිකල් සෝ ඇහෙනවා, සංගීත ඇහෙනවා, වෙළෙන්දෝ නිකන් රකුසු වගේ බිල්ලට ගන්න බලාගෙන ඉන්නවා. එතකොට පුළුවන්ද බලන්න මේක කරගන්න? මොනතරම් අභියෝගයක් අද වර්තමානයේ ධර්මය දියුණු කරන්න තියෙනවද? හැබැයි මේක ජය ගන්න තියෙන දේ තමයි අපි ගොඩාක් ආසාවල් අතහරින්න ඕනේ මේක කරන්න නම්. ඇයි දැන් මිනිස්සයාට දැන් හිතන්න වෙලාවක් දෙන්නේ නැහනේ. එළියට බැස්ස ගමන් පාට පාට ලයිට් දාලා සාරි කඩ තියෙනවා, ඇඳුම් කඩ තියෙනවා, මාලිගා වගේ හෝටල් තියෙනවා. දැක්ක ගමන් අර ඇඹරිලා යනවා එළියට බහපු එක්කෙනා. එතකොට එහෙමනම් ගොඩාක් ආසාව පාලනය කරන්න වෙනවා. ඒකයි විමස විමස බලන්න කියන්නේ මම ලෝභ හිතින් දින්නේ ලෝභ රාහිත හිතින්ද කියලා. එතකොට විසිරුණු හිතින් දෙන්නේ විසිරුණු නැති හිතින්ද කියලා බලන්න කියනවා. ඒවත් එක තමයි හිත විසිරෙන්නේ. ඊළඟට ශ්‍රාවකයාට බලන්න කියනවා මම දැඩි ක්‍රෝධ සිතින් ඉන්නවද? ඉස්සෙල්ලා තරහා, දැන් බලවත් ක්‍රෝධය. ක්‍රෝධ හිතින් දෙන්නේ ක්‍රෝධ රහිතවද කියලා බලන්න කියනවා. ඊළඟට මං කිලිටු වෙච්ච සිතින් දෙන්නේ. කිලිටු වෙනවා දැන් එක එක කෙලිස්සෝලින්. ඉරිසියාවෙන් කිලිටු වෙනවා,
ගුණ මකුකං වලින් කිලිටි වෙනවා, එකට එක කිරීමෙන් කිලිටු වෙනවා, මේ වගේ කිලිටි වෙනවා. අනිත් අතට මේ හිත කිලිටු වෙන්න ගොඩාක් බලපානවා. අපි ගත්තොත් අපි යම් කිසි දෙයක් සම්බන්ධයෙන් මේක මෙසේ විය යුතුයි කියලා දැඩි අදහසක ඉන්නවා. එතකොට අපි දැන් අපේ පැතුමට අනුව නෙමෙයි අපි මේ ලෝකෙ මුහුණ දෙන්නේ. මොකද අපි හැම වෙලෙම අපේ පැතුම් අපේ බලාපොරොත්තු ගොඩනගන්නේ මේ සර්ව සම්පූර්ණ විදියට. අපි ඉතින් මොන ස්වාමියා බිරිඳේ ගෙදර ඉන්නවා. ස්වාමියා වැඩට යනවා. බිරිඳේ ගෙදර ඔය වැඩ කටයුත්තක් බලාගෙන ඉන්නවා. එතකොට බිරිඳ ස්වාමියාට කියලා තියුණා මේ ඔයා හයවෙදි ගෙදරට එන්න ඕනේ රැය වෙන්නේ නැතුව කියලා. දැන් එතකොට අර ස්වාමියා කොයි හරි රස්සාව කළා වාහන තද වද මැද්දේ ඊළඟට ওই මල්ලට මොන හරි බඩු ටිකකුත් අරගෙන පාංගිරියක් හරි අරගෙන එන්න එපාය. ওই අතරේ නොයේකේ කරදර වලට පාත්‍ර වෙනවා. දැන් ඔන්න ස්වාමියා ගෙදරට එනවා රැය වෙලා ගොඩ වෙනවා. ගොඩ වෙද්දී බිරිඳ මොකක්ද හද බලන්නේ? ඔර්ලෝ සුදියා. බලපු ගමන් එයාගේ හිත ගැටෙනවා. මේ මිනිහට මං කියලා තියෙනවා මේ වරෙන් හයට කියලා. එතනින්ම පටන් ගන්නවා අවුල. ඇයි වැඩ හයට එන්න බැරි මොකද? මේ අනිත් මිනිස්සු එනවා. ඔයාගේ වැඩ හතරට ඉවර වෙන්නේ. ඉතින් පැය දෙකක් ඇය ඔයාට එන්න පුළුවන්. එතකොට ගෙට කොට වෙද්දිම මෙහෙම ඇඟට කඩාපැන්නම අර මිනිස්යාගේ තොළු අවුල් වෙනවා. එතකොට ප්‍රායෝගික ලෝකේ අපි බලාපොරොත්තු වෙන පැතුමට අනුව නෙමෙයි මුහුණ දෙන්නේ. අපි ගම ඊළඟ ගෙදර අම්මා කෙනෙක් ඉන්නවා. ඒ අම්මා ලස්සනට ඔන්න අපි උතුම් බඩු මුට්ටු ටික තියාලා ඊළඟට ලස්සන මල් වාස් තියලා විචිතුරු බඩු ලස්සන කැබිනට් එකෙන් තියලා ලස්සනට මේක තියාගෙන ඉන්න බලාපොරොත්තුවක් තමයි තියෙන්නේ. ඉතින් බොහෝ මහන්සිලා අතුපතු ගාලා මල් ටිකත් ඉතින් හදාගෙන ඉන්නවා. ඉතින් ඔන්න ළමයි ඉන්නවා. ළමයින්ට ඔක තේරෙන්නේ නැහනේ. උන් සෙල්ලම් කරද්දී අර අවුල් කරනවා. ඒවා එහෙමේ දානවා. එතකොට දැන් මෙයා දැඩි බලාපොරොත්තු කිනවනේ මෙයා මෙසේ තිබිය යුතුයි කියලා වෙන්නේ නැහැ. වෙන්නේ නැතිච්චක මම කේන්ති අට ගන්නවා. එහෙම නෙමෙයි අපි මේ මාර්ගේ පුරුදු කරද්දී තමන් අදිෂ්ඨානේ ගන්න ඕන මම බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට නොවෙද්දී මම හිත කඩන් වැටෙන දෙන්න නැතුව තියාගන්නේ කොහොමද කියලා. නන්නෝකයි. එතකොට විමසන්න කියනවා මම ක්‍රෝධ හිතින් දින්නේ ක්‍රෝධ රහිත හිතින්ද කියලා. මං කිලුටු සිතින් දින්නේ කිලුටු නැති සිතින්ද. මං කුසීතව දින්නේ කුසීතයි කියන්නේ මේ කම්මැලිකම කියන එක දැන් අපිට ඒක නිකන් අර ඇඟත් එක්කනේ සම්බන්ධයි. අයියෝ මට හරි කම්මැලි රිදී හොදන්න හිතෙන්නේ නැහැ උයන් හිතෙන්නේ නැහැ කියලා ඔහොමනේ කියන්නේ. ඒක අපි ඇඟත් එක්කනේ සම්බන්ධ කරලා තියෙන්නේ. නෑ මේ කුසීත කියන එක ශරීරෙත් එක්කම සම්බන්ධ නෙමෙයි. අකුසලයක් ආවම ප්‍රහාණය කරන්න ඔට්ටු වෙන්නේ එයා. ඔහෙ යන්න අරිනවා. හිතට තරහ එනවා. එයා ඒ තරහ පවත්නවා. අන්න ඒක තමයි කුසීතකම කියන්නේ. හිතට ලෝභය එනවා. ලෝභය පවත්නවා. ඒක තමයි කුසීතකම කියන්නේ. හිතට ඊර්ෂ්‍යාව වෙනවා. ඊර්ෂ්‍යාව පවත්නවා. එතකොට එයා කුසීතයි. ඉතින් විමසීමස බලන්න කියනවා. ඊළඟ බලන්න කියනවා මම එකඟ වූ සිතින්ද ඉන්නේ එකඟ නො වූ සිතින්ද? එහෙම නැත්නම් මම සමාධිමත් සිතින්ද ඉන්නේ කියලා බලන්න කියනවා. එතකොට මේක බලන්න ඕනේ අර ලස්සනට ඉන්න කැමති ගෑල් ළමයා කණ්ණාඩි බලනවානේ කොච්චරවා පණාව අතට අරගෙන එනියපොතු බලනවා මූණ බලනවා හැම එකම මේ ළමයා බලනවානේ. ආ එතකොට ඒ ළමයට අපි ඇඟිල්ලෙන් අල්ලලා කියනොත් ලස්සන ඉන්න කැමති එක්කනට දුවේ උඹේ මූණ බලපන් දුවේ ගිහිලා කියලා. ඒ ළමයා ගානට ඒක බලනවා නේද? එතකොට ඒ ළමයාගේ නිතර නිතර බලන්ද නිතර නිතර හැඩවැඩ වෙන්න ඇඳුම් ටික හොදා ගන්න ඒ ළමයාව ඒ උනන්දු කරන්නේ මොකක් විසින්ද? ලස්සනට ඉන්න කැමැත්ත විසින්. ලස්සනට ඉන්න කැමැත්ත විසින් තමයි. ආන් ඒ වගේ තමයි කියනවා මේ තමන්ගේ සිත පිරිසිදුව අලංකාරව තියාගන්න කැමැත්තක් ඇති කරගන්න කියනවා ශ්‍රාවකයා. එතකොට එහෙම විමසද්දි විමසද්දි මෙයා දකිනවා අපේ අප්පෝ මං හරි ලෝභ හිතින්නේ ඉන්නේ නිතර නිතර කියලා. මම ලෝභ රහිත හිතින් නෙමෙයි ඉන්නේ කියලා. මං නිතර නිතර වාසය කරන්නේ කීంతి ගිහිල්ලානේ. තරහ රහිත හිතින් නෙමෙයි මං ඉන්නේ කියලා එයාට තේරෙනවා කියනවා. ඊළඟට මං නිතර නිතර වාසය කරන්නේ නිදිමතෙන් අලසකම ඉන්නේ. නිදිමත නැතුව නෙමෙයි කියලා. එයාට දකින්න ලැබෙනවා. ඊළඟට මම නිතර නිතර වාසය කරන්නේ ක්‍රෝධ සිතින්නම්. දැන් බලන්න ක්‍රෝධේ හරි භයානක එකක්.
දැන් අර සාරිපුත්ත මොග්ගල්ලාන කෙරෙහි ඇතිකරගත්තනේ කෝකාලික භික්ෂුව තරහයිත. එතකොට මේ අග්‍රශ්‍රාවක දෙනම කෙරෙහි තමයි ක්‍රෝධහිත ඇති කරගත්තේ. මේකේ බරපතලකම කල්පනා කරේ නෑ. කල්පනා කරේ නෑ. බුදුරජාණන් වහන්සේ කිව්වා කෝකාලික සාරිපුත්ත මොග්ගල්ලාන සීලවන්තයි ගුණවන්තයි සිත පහදවා ගන්න කියලා. එතකොට එයා කෝ නෑ 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 මට ඒකේ අමුතුවෙන් පහද ගන්න දෙයක් නෑ. මට බුදුරජාණන් වහන්සේ ගැන නම් පැහැදීමක් තියෙනවා. ඒ දෙන්න ගැන නම් ගන්න දෙයක් නෑ කිව්වා. කියද්දි කියද්දි ඒක අතහැරියේ නෑ. ඊට පස්සේ ඉතින් කරන්න දෙයක් නෑ. ක්‍රෝධහිත අතහැරියේ නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නිස්සද්ද වුණා. මෙයා ගියා කුටියට ගිහිල්ලා පෑයක්මාරක් ඇතුළේ සම්පූර්ණ මේ ශාරීරික සැරව ගෙඩිය හටගෙන ඒවා පැසවලා මොරලා පිපිරිලා නිරිගියානේ. එතකොට මෙන්න මේ අනතුර තමන්ගේ හිතේ හටගන්න අකුසලිය අපි දකින්න ඕන. මේ විදිහට තමන්ගේ හිතේ මේ අකුසල් දුරු වෙලා නැහැ. මම මේ අකුසල් හිතින් නිතර නිතර ඉන්නේ. මං ක්‍රෝධ හිතින් ඉන්නේ. මම ලෝභ සහිත හිතින් ඉන්නේ. මං විසිරිච්ච හිතින් ඉන්නේ. මං කිලුටු වෙච්ච හිතින් ඉන්නේ කියලා එයා දකිනවා නම් ඒක ප්‍රහාණය කරන්න හිස ගිනි ගත්තා වගේ මහන්සි වෙන්න කියනවා. හිස ගිනි ගත්තා වගේ මහන්සි වෙන්න. මොකද මේවා අපායගාමී. දැන් ඔහොම බලන්න හිසට ගිනි ගත්තොත් එහෙම බැරි වෙලාවත් ඔයගොල්ලෝගේ කොණ්ඩෙට ගිනි ගත්තොත් එහෙම නැත්තම් වස්ත්‍රයට ගිනි ගත්තොත් ඔයගොල්ලෝ ඒකට ඔට්ටු වෙන ඔට්ටුවිල්ල ඒක නිවලා මිසක් පස්ස බලන්නේ නැහැ නේද? ඇඳුමට ගිනි ගත්තා කියමු. ඔයගොල්ලෝ බිම පෙරලා හරින් වතුර කලේ නාලා හරින් මොකක් හරින් කරගන්නව නේද? එතකොට ඒ වෙලාවට හොද්ද හැඳික ගාමන් හිටියේ ඒව කල්පනා කරනවද? මං දොදොල් හැඳික ගා හිටියේ කියලා කල්පනා කරනවද? දැන් නාට්‍ය බලන්න යන්න දෙනකොට කල්පනා කරනවද? ඒ මොකක්වත් එයාට සිහියක් නැහැ නේද? එයා එකම එක කාරණයක් අත් නොහැර කරනවා. ඒ තමයි මේ ගින්න නිවිල්ල. ආන් ඒ වගේ මේ අකුසල් ප්‍රහාණය කරන්න මහන්සි ගන්න කියනවා. මට මතකයි මේ ලෝභය ගැන එක තැනක තියෙන කතාව සෝරිය කියලා සිටුවරයෙක් හිටියා. ඔය සෝරිය සිටුවරයා මේ තරුණ කෙනෙක්. තරුණ සිටු පුත්‍රයෙක්. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හිටියා. එක රහතන් වහන්සේ නමක් මහා කච්චාන කියලා. මේ මහා කච්චාන මහරහතන් වහන්සේ තමයි කෙටියෙන් වදාළ ධර්මයේ විස්තර විභාග වශයෙන් දේශනා කිරීමේලා අගතනතුරු ලැබුවේ. උන්වහන්සේ මේ තණ්ණි රත්තරම් පාට කියන ශරීරය. ලස්සන රූපශ්‍රීයක් උන්වහන්සේට තිබිලා තියෙනවා. මේ තරුණ රහතන් වහන්සේ නමක්. ඉතින් දවසක් ඔය මහා කච්චාන මහරහතන් වහන්සේ වීදී වඩිද්දී මේ සෝරිය සිටු පුත්‍රයා මොකේට අරන් එක්ක නාන්න හරි මෙයා පාරට බැහැලා ආවා ගඟට නාන්න යන්න. එතකොට දැන් මේ ධර්මයට ආපු චරිතයක් නෙමෙයිනේ. මහා කච්චාන මහරහතන් වහන්සේ වඩනවා දැක්ක නිකන් රන් කඳක් පාවිලා යනවා වගේ වඩිද්දී උන්වහන්සේ දැකලා මේ සිටු පුත්‍රයා නිකන් වසී වෙලා බලන් හිටියා මේ රහතන් වහන්සේ වඩන දිහා. බලන් ඉඳලා මේ ශරීරයට සනකර වසඟුණා මෙයා. වසඟුලා කල්පනා කර අනේ අපේ බිරින්දෑට මේ වගේ ලස්සන රූපේ තිබෙන්න තියෙන්නේ. මුන්නහන්සිට මේක වැඩක් නැහැ. මහන වෙලානේ. මේ වගේ මේ රූපශ්‍රී අපේ බිරින්දෑටයි තියෙන්න තිබ්බේ කියලා හිතුණා. එහෙම නැත්තම් මේ වගේ ලස්සන රූපශ්‍රීයක් තියෙන කෙනෙක් තමයි මට බිරින්දෑ වෙන්න තිබ්බේ කියලා. දන්නේ නැහැ දැන් මේ සිතිවිලි රටා දැන් මෙව්වා මේ අපිට අපි දන්නේ නැතුව මොන තරම් වේගෙන් වැඩ කරනවද නේ? මේවා අපිට කිකිය ඕන්න අකුසලී දැන් පරිස්සම් වියන් කියලාද මේවා හටගන්නේ? එහෙම නැහැ. මේ හිත හැදෙන්න ගත්තන් පස්සේ ඒක ඒක පැතිකොළුට මේක හැරිලා යනවා. හිත හිතා හිටියා. සුළු වෙලාවක ගියේ මේ සිටි පුත්‍රයාට තේරුණා නිකන් මොකක්ද එක මේ ශරීරය වෙනවා. ටික වෙලාවක ගියේ මේ සිටි පුත්‍රයා ගෑනු ළමෙක් වුණා. බලන්න මේ පණ පිටින් ඉදදී උනේ. ගෑනු ළමෙක් වුණා කොණ්ඩේ වැවුණා අතපය වෙනස් වුණා. මොනවා හිතෙන්ද ඇදනේ ඒක නිකන් වෙච්ච වෙලාවේ මේ මහා පාරිනේ වෙලා තියෙන්නේ. කර කියා ගන්න දෙයක් නැහැ. මේ ගෑල් ළමයා දැන් පැනලා ගියා. මේ පැත්ත පලා තින්නේ නැතුව පැනලා ගියා. බලන්න එතකොට හිතේ හටගත්ත ලෝභේ විසින් කරාපුදි. එතකොට මේ විදිහට එයා අනතුරු දැක්කොත් තමයි හිත ගිනි ගත්තා වගේ එයා දඟලන්නේ ඒක ප්‍රහාණය කරන්න. මොකද බුද්ධ දේශනා තියෙනවා මහණෙනි ඇහෙන් රූපේ දැකලා ආස්වාදයෙන් බැඳුණු සිතින් යුතුව ලෝභයෙන් යුතුව විඥාණය පවත්තන්න එපා. බැරි වෙලාවත් මලොත් එහෙම නිරේ යන්න පුළුවන් කියනවා. තිරිසන් ලෝකේ යන්න පුළුවන් කියනවා.
එහෙමනම් ඒ ප්‍රතිවීක්ෂාව යා කරන්න ඕන. පස්සේ ඉතින් යන්තම් ඒ සිටු පුත්‍රයා ඊට පස්සේ ඉතින් ගෑල් ළමෙක් වෙලා පස්සේ මේ කරදරේ තව එක්කෙනෙකුට කියලා යාන්තම් මහා කච්චන මහරතන් වහන්සේ සමාව කරගත්තා. ඒ උන්වහන්සේ සමාව දීපුල එහෙමම පිරිමු ළමෙක් වුණාය. ඒ හරි ලස්සනයි ඒ කතන්දරේ. සිටු පුත්‍රයෙක් හැටියට ඉන්න කාලේ දරුවෝ දෙන්නෙක් හිටියා කිව්වා. සිටු දුවක් වුණානේ අර කර්ම විපාකෙට. එයා ওই ඈත පළාතට ගිහිල්ලා ඉතින් ලස්සනට ඉන්න ඇති. ආය කසාදයක් බැඳලා ආය දරුවෝ දෙන්නෙක් හම්බුණා. හරි පුදුම චීද්දියක් නේ. ඊට පස්සේ ඉතින් මෙයාට මේ ඔක්කොම තਿੱත් වෙලා මම මහණ වුණා. මහණ වුණාට පස්සේ ඉතින් භික්ෂුන් වහන්සේලා ඉතින් අමුතුම චරිතයන්නේ මේක දෙපැත්ත ගහපු චරිතයන්නේ. ඉතින් අහනවා මේ ඔබ වහන්සේට අර දරුවෝ ඉන්නවනේ. අම්මා වෙලා ඉන්න කාලේ දරුවොන්ටද වැඩි ආදරේ හිතේ තියෙන්නේ තාත්තා වෙලා හිටපු කාලේ ඉන්න දරුවොන්ටද කියලා. ඒක කියනවා අම්මා වෙලා ඉන්න කාලේ හිටපු දරුවන්ට තමයි ආදරේ කියලා. ඊට පස්සේ පස්සේ කාලේ රහත් වුණා උන්වහන්සේ. ඊට පස්සේ තව කොයි දරුවන්ටද ආදරේ කියලා කාටවත් එහෙම නැහැ කිව්වා. රහත් වුණාට පස්සේ. ඉතින් මේ වගේ මේ ශ්‍රාවකයා මේ අකුසලයේ භයානකම දැක දැක ප්‍රතිවික්ෂා කරන්න කියනවා. එතකොට ගොඩාක් අයට වෙන්නේ ධර්ම මාර්ගයට ආවට පස්සේ එයා තමන් ආපසු හැරි හැරි බලන්නේ. ඒ කියන්නේ දැන් මේ ප්‍රතිවික්ෂාව කියන්නේ තමන්ගේ ශ්‍රද්ධාව දියුණුවටපත් වෙනවද නැද්ද කියලා තමන්ට දකින්න පුළුවන් වෙන්න ඕන. ඒක දකින්නේ ප්‍රඥා ඇසින් දකින්නේ. ඒකයි මේ ඒක නුවණින් විමසීමෙන් තමන්ගේ ශ්‍රද්ධාව තමන්ට දකින්න පුළුවන් වෙන්න ඕන. එතකොට තමන්ට තිබ්බ ශ්‍රද්ධාව පිරිහෙනවද දියුණුවද කියලා තමන් දකින්නේ. ඒකට වෙන එක්කෙනෙක් නෙමෙයි ඒකට සාක්ෂි දෙන්නේ. හා ඔයා දැන් ශ්‍රද්ධාවෙන් දියුණු වෙනවා දැන් හරි කියලා. ඒ වෙන එක්කෙනෙකින් නෙමෙයි ඒක ගන්නෙ. තමන් දකින්න ඕන තමන්ගේ ශ්‍රද්ධාව. තමන්ගේ සීලය දියුණු වෙනවද නැද්ද කියලා තමන් දකින්න ඕන. තමන්ගේ ධර්මඥානෙ දියුණු වෙනවද නැද්ද කියලා තමන් දකින්න ඕන. තමන්ගේ අත්තරීමේ ගුණේ දියුණු වෙනවද නැද්ද කියලා තමන් දකින්න ඕන. තමන්ගේ ප්‍රඥාවේ කියන්නේ කුසල් නකුසල් වෙන් කර ගන්න තියෙන හැකියාව, අනිත්‍ය ගැන දකින්න තියෙන හැකියාව, දුක මෙනෙහි කරන්න තියෙන හැකියාව, අනාත්ම ලෝකේ ඒ කියන්නේ වසඟියේ පවත්වන්න බැරි ලෝකේ දකින්න තියෙන හැකියාව තමන් දකින්නේ. ඊළඟට මේ පටිභාණය කියලා කියන්නේ මේක සම්පූර්ණයෙන්ම මේ ධර්මයේ පුරුදු කිරීමෙන් එන එකක් පටිභාණය. නිකන් එන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය කරන්න එයාට මේ ජීවිතය ගැන එක එක පැතිකඩ ඔස්සේ ස්කන්ධ හැටියට, ධාතු හැටියට, ආයතන හැටියට, පටිච්චසමුප්පාද හැටියට දකින්න මේ ඒක උමනා කරන නිර්මාණශීලී කුසලතාව වෙනවා. ඒක හරියට දැන් මේ වගේ අපි ගත්තොත් දැන් සමහර ආයෙ නැද්ද ලස්සනට මේ අර මොනවද අර නූල් අරන් ගෙත්තම් කරන්න දක්ෂයි නැද්ද? එක එක කැටයන් දාලා. ඒ එයාගේ එක්තරා එක පටිභාණයක්. හැබැයි ඒක ධර්ම මාර්ගයේ දියුණුව පිණිස පවතින්නේ නැහැ. ඊළඟට සමහර අය නැද්ද එක එක විදිහට කැවිලි පෙවිලි හදන්න දක්ෂයි. ඉන්නවා. ඒවා ලෞකික පටිභාණ. ඒ වගේ මේ ධර්ම මාර්ගයේ පටිභාණයක් තියෙන්න ඕන අකුසල් ප්‍රහාණය කරන්න කුසලතාවය තියෙන්න ඕන. කුසල් වඩන්ඩ කුසලතාවයේ තියෙන්න ඕන. ඒ විදිහට යා තමන්ගේ පටිභාණෙත් දකින්න ඕන. එතකොට මේ අර කියාපු ලෝභයෙන් තමන් හිතේ අට වෙලා තියෙනවා, ද්වේෂයෙන් අට වෙලා තියෙනවා, ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් අට වෙලා තියෙන්නේ, තීන මිද්දෙන් මගේ හිත මැඩෙන්න තියෙන කියලා මෙයා හැම වෙලෙම දකිදි දකිනවා නම් ඒවා ප්‍රහාණය කරන්න හිස ගිනි ගත්තා වගේ, ඇඳුමට ගිනි ගත්තා වගේ එයා අදිමාත්‍ර කැමැත්තක් ඇති කරගන්න කියන යකුසක් ප්‍රහාණය කරන්න. අදිමාත්‍ර වීරිය, උත්සාහය, නොපසුබස්නා වීරිය, කැපවීම ඇති කරගන්න කියනවා. එහෙමනම් පින්වත්නි මේකෙන් තේරෙනවා මේ අකුසල් ප්‍රහාණය කිරීම මේ ලේසියෙන් සිද්ධ වෙන එකක් නෙවෙයි. ඒ කියන්නේ මේ සංසාර ගමනේ අපි සංසාර පුරුදුත් එක්ක තමයි මේක ඉන්නේ. සංසාරයේ හොරකම් කරන්න පුරුදු වෙච්ච එකනගේ හොරකම තමයි හිත යන්නේ. සංසාරයේ වැරදි කාම සේවනයේ දෙන්න පුරුදු වෙච්ච එකනගේ ඒකටමයි හිත යන්නේ. බීබු මිනිහා බොණ්ඩමයි හිත යන්නේ. එතකොට ඒකට ප්‍රතිවිරුද්ධ මේක අනිත් පැත්ත හරවනවා කියන්නේ තමන්ගේ සසර පුරුද්ද ලොකු වීරියක් කුසලතාවයක් ගන්න ඕන. හැබැයි මේ වීරිය උත්සාහය ජවේ යා ගන්නේ මේ අනතුර දැකලා. මෙව්වා මගේ සිතේ පැවතුනොත් අපේ මන් නිරියයි, තිරිසන් ලෝකේ යයි, පිරිත් ලෝකේ යයි කියලා යා බය වෙනවා. මේ බයෙන් තමයි ඒක ඇති කරගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒ විදිහට භික්ෂුව නෝනෙන් විමසද්දී දකින්නවනම් මගේ හිතේ නම් ලෝභයෙන් මගේ හිත යට වෙලා නැහැ. මම නිතර නිතර ඉන්නේ ලෝභ සිතෙන් නෙමෙයි. මන් නිතර නිතර කේන්තියෙන් නෙමෙයි ඉන්නේ මෛත්‍රී හිතේ.
මං නිතර නිතර නිදිමත අලසකමෙන් යට වෙච්ච හිතින් නෙමෙයි ඉන්නේ. ප්‍රමුදිත වෙච්ච හිතෙන් කියලා දකින්නවනම් මං නිතර නිතර ක්‍රෝධයෙන් නෙමෙයි ඉන්නේ. නිතර නිතර මං ඉන්නේ විසිරුණු සිතෙන් නෙමෙයි, සමාධිමත් සිතෙන් ඉන්නේ. මං කිලුටු සිතක් ඇතුව නෙමෙයි ඉන්නේ කියලා නම් දකින්නේ අර ලස්සන ගෑනු ළමයා හරින්, පිරිමි ළමයා හරින් තමන්ගේ ලස්සන මුව මඩල දැක්කම සතුටු වෙන්නේ යන්සේද? ඒ වගේ සතුටින් යුතුව මත්තේ ධර්ම මාර්ගය දිනු කරන්න වීරිය ගන්නවා. එතර ගොඩාක් අයගේ ජීවිතේ මේ ධර්මයේ දිනු කරා යන්නේ නැත්තේ මේ තමන්ගේ අර අපි ගත්තොත් අර ශාරීරිය ගැන විමසන විදිහට තමන්ගේ හිතේ කිලුටු පිරිසිදු අපිරිසිදුකම ගැන විමසන්නේ. එහෙම විමසන්නේ නැතිකොට මේක දිනුවක් කරා යන්නේ. එක්කෝ පිරිහෙනවා, එක්කෝ එක තැනම යා කාල් ගෑවි ගෑවි ඉන්නවා. මේ දෙකම බුදුරජාණන් වහන්සේ වර්ණනා කළේ නැහැ. වර්ණනා කළේ උන්වහන්සේ මේ ශ්‍රද්ධාව, සීලය, සුතය, ත්‍යාගය, ප්‍රඥාව, පටිභාණේ පිරිහෙන්නෙත් නැතුව, එක තැන තියෙන්නෙත් නැතුව දිනුවක් කරා යෑමයි. ඉතින් මේක තමයි අපි අමාරුවෙන් අමාරුවෙන් හරි පුරුදු කරගන්න තියෙන්නේ. එතකොට මේ පුරුදු කර ගැනීම තියෙන ප්‍රධාන බාධක දෙක තමයි, එකක් අතීතයේ ඔස්සේ අපේ හිත දුවනවා, එකක් අනාගතයේ ඔස්සේ හිත දුවනවා. එතකොට දැන් අපි යම්කිසි අනාගත දැක්මක් අපිට තියෙන්න ඕන ජීවිතේ. නමුත් මේ දුර ඈත අනාගතයේ තියෙන දේවල් ඔහි කල්පනා කර කර ඉඳිල්ල අපිට අවබෝධය පිණිස හේතු වෙන්නේ නැහැ. අතීතයේ ඉක්මලා ගිය දේවල් ඔහි හිතීත හිටියා කියලා ඒ අතීතය නිරුද්ධ වෙලා. නිරුද්ධ වෙලා ගිය එක. අනාගතය ආයෙ ඇවිල්ලා නැහැ තාම. ඒ නිසා මේ අතීතයටත් අනාගතයටත් යන්න දෙන්න තුව වර්තමානයේ හිත තුල හිත පවත්වන්න පුළුවන් කෙනාට විතරයි මේක දකින්න පුළුවන් වෙන්නේ. ආන්හි ඒ දැක ගැනීම පිණිස තමයි අපි බුදුරයන් වහන්සේගේ ධර්මී පිහිට පිළිසන්න සලසා ගන්න ඕනේ, සතිපට්ඨානේ වඩන්න ඕනේ. ඒතර සම්පූර්ණයෙන් මේ කරා යන්න නම් අපි නිතර නිතර තමන්ගේ හිත සතිපට්ඨානෙට ගන්න ඕන. ආන්හිම සතිපට්ඨානට අරගෙන අපිට කාලයක් දියුණු කරගෙන දියුණු කරගෙන යද්දී අපේ හිත දකින්න දැකීමේ කුසලතාවේ නිකම් වෙනවා. ආන් එතකොට යාර ලස්සන වෙන්න කැමති කෙනෙක් තමන්ගේ ලස්සන බලබලා හදා ගන්න වගේ හිතේ සුන්දරත්වය හදනවා යා. ඒයින් තමයි ආභිවෘද්ධිය කරා යන්නේ. ඉතින් මේ නිසා අපිට මේ ගෞතම බුද්ධ ශාසනය තුල කුසල් දහන් දියුණු කරගෙන අකුසල් ප්‍රහාණය කරගෙන අපි ඇති කරගත් ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා, පටිභාණ ආදී කුසල ධර්මයන් දියුණු කරගෙන අපි සෑම සීල දනාට කුසල් දහම් වල අභිවෘද්ධිය සාක්ෂාත් කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්න මේ උතුම් ධර්මයේ පිහිට උපකාර වේවා. සාදු සාදු සාදු.